අද දින උදෑසන පාන දුර මධ්‍යම දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මානුව විශේෂ වැටලීමක් සිදු කර තිබෙනවා. මේ වැටලීම සිදු කර තිබෙන්නේ හොරණ ප්‍රදේශයේදී ලද තොරතුර අනුව වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී මේ වෑන් රථයේ තිබූ හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 45ක් සොයාගෙන තිබෙනවා. ඒ වගේම මෙම වෑන් රථයේ යුද හමුදාව භාවිතා කරන ආකාරයේ නොම්බර තහඩුවක් භාවිතා කර තිබෙනවා. ඊට අමතරව යුද හමුදා නිලැඳුමින් සැරසුණු පුද්ගලයෙක් මේ වාහනය පදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමේදී අනාවරණය වී ඇත්තේ මෙම වාහනය පදවපු පුද්ගලයා යුද හමුදාවේ සොල්දාදුවෙකු බවත් ඒ සමග සිටි අනෙක් පුද්ගලයා යුද හමුදාවෙන් පලා ගිය සෙබළෙකු බවයි මේ සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබෙනවා. සැකකරුවන් දෙදෙනා අතඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම මෙම වෑන් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉමදුව ප්‍රදේශයෙන් ඇතුළත් කර ගැලනිගම ප්‍රදේශයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුවයි මේ සම්බන්ධයෙන් විමර්ශන එමෙන්ම මෙම වෑන් රථය දක්ෂිණ අධිවේගී මාර්ගයට ඉමදුව ප්‍රදේශයෙන් ඇතුළත් කර ගැලනිගමින් පිටව හොරණ ප්‍රදේශයට ගොස් තිබෙනවා. මෙම මද්‍රව්‍ය තොගය සහ මෙම සැකකරුවන් සම්බන්ධවත් ඔවුන්ට මේ ලැබුණු ආකාරය පිළිබඳවත් පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම මෙම අතඩංගුවටගත් භාණ්ඩ සහ වාහනය සහ සැකකරුවන් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වෙත රැගෙනමින් පවතිනවා. මේ සම්බන්ධ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවක් අද දින සවස 1:30ට අද දින දහවල් 1:30ට කොළඹ පොලිස් මූලස්ථානයේ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේදී පැවැත්වෙනවා. එහිදී මේ මද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව වැඩි විස්තර ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටින ලක්ෂ සංඛ්‍යාත සෙබළුන් අතරින් එක් සෙබළෙක් නැත්නම් සෙබළුන් දෙදෙනෙක් මේකට දායක වී තිබෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් අදාළ සෙබළුන්ට එරෙහිව ඉතා දැඩි විනය ක්‍රියාමාර්ග යුද හමුදා නීතියර්ථයේ ගන්නා බවට යුද හමුදා පති ලුතිරන් යුද හමුදා පති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් සවිත්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව මෙම පුද්ගලයින්ට ශ්‍රී ලංකාවේ අපරාධ නීතිය ඒ වගේම විෂමද්‍රව්‍ය අන්තරාදායක ඖෂධ පිළිබඳ ආඥා පනත යටතේ ඉදිරියේදී මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතයි අධිචෝදනයට ඊට අමතරව ඔවුන්ට යුද හමුදා නීති අර්ථයේද කටයුතු කිරීම සිදු කරන බව යුද හමුදාපතිවරයා දන්වා සිටියා.